නෑ මේගොල්ලන්ට විශේෂයෙන් ජාත්‍යන්තරයේ පිළිබඳව කිසිම දැනුමක් නෑ කියන එකයි මට තේරෙන්නේ. මොකද ඉන්දියාව වගේ ප්‍රබල රටක් එක්ක ගනුදෙනු කරද්දී ඔයිට වඩා පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඉන්දියාව කියන්නේ මේ ලෝකේ ඉන්න ඉස්සරහට තුන්වෙනි බලවතා. ලංකාවට ඉතාමත් වැදගත් රටක්. ඒ නිසා ඉන්දියාවේ ගිවිසුම් නැවත සලකා බලනවා නම් මං හිතනවා අපි අතපුච්ච ගන්න තමයි යන්නේ. මොකද ඉන්දියාවත් එක්ක අපේ ආණ්ඩුව ඔක්කොම සලකා බලලා විශේෂ කරුණු ඔක්කොම බලලා තමයි මේ කාරණාවලට යන්නේ. මොකද ඒ ඉන්දියාව එක්ක අත්සන් කරන ගිවිසුම් මේ ශ්‍රී ලංකාවට ඉතාමත් වාසිදායක ගිවිසුම්. ඒ නිසා මේවා පිළිබඳ සලකා බලනවා කියන්නේ කල්මැරීම. ඒ කියන්නේ ජාත්‍යන්තරයෙන් ලැබෙන ආධාර, ව්‍යාප්ති, ආයෝජන කල් දැමීම කියන්නේ මොකද්ද? රට ආපස්සට යන එක තමයි වෙන්නේ. ඒ නිසා මේවා කල් දැමීම නෙමෙයි වෙන්න ඕනේ. නැවත සලකා බලන්න කල් ගන්න එක නෙමෙයි කරන්න ඕනේ. කවුරු ආවත් ඉස්සර ගිවිසුම් අත්සන් කරලා තිබ්බනම් රාජ්‍යයන් අතර ඒ ගිවිසුම් ඉතා ඉක්මනින් කඩිනමින් ක්‍රියාත්මක කරලා රටට ආයෝජන ලබා දීම, රටට ප්‍රාග්ධනය ගලා එන්න සැලැස්වීම තමයි කරන්න ඕනේ. මොකද මේ අද අපි දන්නවා ඉන්දියාවේ යෝජනා කරලා තියෙන ව්‍යාප්ති ඔක්කොම ශ්‍රී ලංකාවටත් ඉන්දියාවටත් දෙපැත්තටම ඒ ව්‍යාප්ති ඇති වුණොත් දෙපැත්තට විශාල වාසිදායක වෙළඳ පරිසරයක් නිර්මාණය වෙනවා. ඒක කල් දානවා කියන්නේ මේ රට එන්න මම හිතන්නේ ආර්ථික වශයෙන් පල්ලයට දාන එකක් තමයි කරන්නේ. නෑ ඇත්තටම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආර්ථිකය දැක්ම තුල තමයි ඩොලර් එක රුපියල අද ශක්තිමත් වෙලා තියෙන්නේ. හැබැයි අපි දකිනවා අද මැතිවරණ වේදිකාවල බෙරියන් දීලා එදා කෑ ගෑවා මේ මාෆියාකාරයෝ කළු කඩකාරයෝ මේවා අපි ආවොත් පාලනය කරනවා කියලා. අද අපිට පේනවා ඩොලර් එක අඩු වෙන්න භාණ්ඩ මිල වැඩි වෙලා තියෙනවා. දැන් බලන්නකෝ තමුන්නාන්සලා බිත්තර මිල, පොල් මිල, ලුණු මිල, අල මිල, ආල් මේ සියල්ලක් මේ ආණ්ඩුව ගත්තට වඩා වැඩි. හැබැයි ඩොලර් මිල අඩු වෙද්දී ඩොලර් එකට රුපියල ශක්තිමත් වෙද්දී විශේෂයෙන් ආනයන කරන භාණ්ඩවල මිල අඩු වෙන්න ඕනේ. එහෙම අඩු වෙලා නැහැ. ඒ නිසා මම හිතනවා මේ අපිට අපි ඉතින් පෑදිලිව දන්නවා රටක් කරන්න බෑ. මේගොල්ලන්ට අත්දැකීම් නැහැ, පළපුරුද්ද නැහැ. ඒ කියන්නේ කරපුරුද්ද නැහැ. ඒ නිසා මේගොල්ලන්ගේ තව දැන් අලුත් අය ආවත් මේගොල්ලන්ට තියෙන මේ වගේ පළපුරුද්ද නැතිකම. ඒ නිසා මම හිතනවා මේ රට පාලනය කරන්න මේගොල්ලෝ අසමත් වෙනවා කියන එක තමයි මට පේන්නේ දැන්ට සමත් වෙලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආර්ථික ක්‍රියාවලිය යනින්දා. ඒගොල්ලෝ කිව්ව ආර්ථික ක්‍රියාවලිය ගියොත් ඒගොල්ලෝ අසමත් වෙනවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඒ නිසා මම කියන්නේ තමන් අකමැති වුණත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආර්ථික ක්‍රියාවලිය ගෙනියන්න කියන එක තමයි අපි කරුණාවෙන් ඉල්ලා සිටින්නේ. නෑ දීවරයෝ එදා ඉඳලා අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි සානාධාරය දෙන්න යෝජනා කළේ. හැබැයි මැතිවරණ කොමිෂන් එකෙන් නැවැත්තුවා. හැබැයි දීවරයෝ එදා ඉඳලා ඉල්ලන්නේ දීවරයන්ට සානාධාර එපා. මොකද ෆෝම් පුරෝපුර මේ නිලධාරී එක්ක ගිහිල්ලා ඒක රස්තියාදු වෙන්න බෑ. ඒගොල්ලන්ට භූමිතල් මිල අඩු කරලා දෙන්න, ඩීසල් මිල අඩු කරලා දෙන්න තමයි ඉල්ලන්නේ. ඒක තමයි සාමාන්‍ය ඉල්ලීමක්. හැබැයි ආණ්ඩුවක් විදියට තීන්දුව ගද්දී රටක් විදියටම බලලා තීන්දුවක් ගන්න ඕනේ. ඉතින් මං හිතනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ හොඳ තීන්දුවක් ගත්ත අඩු කරන්න බැරි නම් සානයක් දෙන්න කියන එක. ඉතින් අද අපිට කියන්න තියෙන්නේ Tamanට මිල අඩු කරන්න බැරි නම් අඩුම රනිල් වික්‍රමසිංහ මැතිතුමා දුන්නු සානේවත් දීවරන්ට ලබා දෙන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ.